අපි හැමෝම දන්නවා පහුගිය ජනවාරි මාසයට අදාළ වැටුප පහුගිය 24 වෙනිදා ලබා දෙන්නට යෙදුණා. එෙහිදී අපි නිරීක්ෂණය කරන්නට යෙදුණා අපේ නිලධාරීන් ඒ වගේම අපේ නිලධාරීන් නොවන අනිකුත් ඒවක කාණ්ඩයන් බොහෝම අපහසුතාවයකට පත් වෙන්නට සිදු වුණා. අපි නොසිතූ විරු ලෙස අපේ නිලධාරීන්ගේ සේවකයන්ගේ වැටුප මේ දැනට සම්මත කරගෙන තියෙන මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා වැටුපෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් අයකට බවක් අපට පෙනී ගියා. ඒ සිද්ධිය මේ වෙනකොට මණ්ඩලයේ පුරාම බලපාලා ඉවරයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපි වහාම ක්‍රියාත්මක වන පරිදි අපේ වෘත්ති සමිති සන්ධානය විසින් තීරණය කරලා අපේ ලංකා විදුලි මණ්ඩලයේ සභාපතිරේ හමු වෙලා අපි දුක් ගැනවිල්ල අපි කියා සිටියා. කරුණා කරලා මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වෙන්න ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්න නිලධාරීන් හා සේවකයන්ට මේ වෙනකොටත් තිබිච්ච වරප්‍රසාද සියල්ලෝම අහිමි කරලා තිබිච්ච අවාසනාවන්ත තත්ත්වයක තමයි තව දුරටත් මේ අත්නොමිතික බදු ප්‍රතිපත්තිය නිසා තමන්ගේ ආර්ථික තත්ත්වය තව දුරටත් පල්ලම් බස ගන්න සිදු වුණේ. ඒතර එවන් පසුබිමක තමයි අපි මේ වෙනකොටත් දුක් විඳමින් මේ පැය 24 පුරාම මේ සේවාව පවත්වාගෙන යන්න කටයුතු කරන්නේ. නමුත් අපි පැහැදිලිවම අපේ නිලධාරීන් සහ සේවකයන්ට කියා සිටියා මොන ප්‍රශ්නය ආවත් අපේ රටේ විදුලි පාරිභෝගිකයෝ තව දුරටත් අපහසුතාවයට පත් කරන්න බෑ. මේ වෙනකොටත් පැය 2 විනාඩි 20ක් වගේ විදුලි කප්පාදුවක් තුල තමයි අපේ විදුලි පාරිභෝගිකයෝ තමන්ගේ වැඩ කටයුතු කරගන්නේ. අපි වෘත්ති ක්‍රියාමාර්ග වලට ඇත්තටම පෙළඹෙන්නේ මොකද අපේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්න කිසිම විදිහකින් මේ පාලකයේ සූදානමක් නැහැ. ඔවුන්ගේ පරිමාණ සීමාව තුලවත් කරන්න පුළුවන් දෙයකට ඇහුම්කන් දෙන්න කැමැත්තක් නැහැ. කරන බව පේන්නේ නැහැ. ඒ හින්දා අපේ යොසීමේ සීමාවක් තියෙනවා. අපේ කපාගත්ත බදු ආපහු අපට දෙන්න අපේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හින්දා සාධාරණ බද්දක් අය කරනවා මිසක් මේ අසාධාරණ බද්දකට යටත් කරලා අපේ බදු IRD එකට නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යවන්න එපා. අපේ කීම අහන්න නැතුව ඒ දේ සිද්ධ කළොත් එහෙම අපේ වෘත්ති ක්‍රියාමාර්ග වලට අපිට යන්න සිද්ධ වෙනවා. පහුගිය දවස්වල අපේ විධායක ශ්‍රේණි වල අය ප්‍රාදේශීය වශයෙන් අපේ විරෝධතාව පවත්වාගෙන හිටියා. හැබැයි ඒව ඇහුවේ නැතුව තමයි මේ කටයුත්ත මේගොල්ලෝ කරේ. දැන් අපේ ඊළඟ පියවරට අපිට පාතබන්න සිද්ධ වෙනවා. ඒ අනුව අපේ විරෝධය පළ කරනවා ලබන 8 වෙනිදා කොළඹට අපේ සියලුම සේවකයෝ නිලධාරීන් කැඳවනවා. කිසිම කතාවක් නැහැ. සියලුම දෙනාම ලෙඩ නිවාඩු වාර්තා කරලා අපි සියලුම දෙනාම කැඳවලා අපේ උද්ඝෝෂණයේ කොළඹ මූලස්ථාන සාකාව ඉදිරිපිට අපි ඒ දේ සිද්ධ කරනවා. කරලා අපි පාලකයන්ට බල කරනවා අපෙන් කඩාගත්ත මුදල් ටික නැවත බාර දෙන්න. බිඳවැටීමක් වුණොත් අනිවාර්යයෙන්ම මේ බිඳවැටීම යථාර්ථයට පත් කිරීම සඳහා අපි අවශ්‍ය කරන අවම සේව සංඛ්‍යාව පවත්වාගෙන යනවා. මොනම විදිහකින්වත් සේවාව අඩාල වෙන්න තියන්නේ නැහැ. මොකද පාලකයන්ට අපි ගරු කරන්නේ නැහැ. නමුත් අමාරුවෙන් හරි මේ විදුලි බිල ගෙවන අපේ පාරිභෝගිකයන්ට අපි ගරු කරලා ඔවුන්ට මේ සේවාව අනිවාර්යයෙන්ම ලබා දෙනවා.